ලක්තිරණ පුවතකට එහා කී රටගෙන කුමක් ස්ටීම් අධ්‍යාපනය පාසල් පද්ධතියට හඳුන්වා දීම සඳහා කරන පළවෙනි වැඩසටහන හැටියට තමයි මේ වැඩසටහන 31 වෙනිදා පෙරවරු 8:30 සිට 12 මාර දක්වා කොළඹ නවරංගහලේදී බස්නාහිර පළාතේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා ඊට සමගාමීව දිවයිනේ පළාත් 8ම සෙසු පළාත් 8ම මධ්‍යස්ථාන 8කදී මේහා සමග සම්බන්ධ වෙමින් සූම් තාක්ෂණයේ සූම් ඔස්සේ මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා ඒතර ස්ටීම් අධ්‍යාපනය කියලා කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ 1999 දී විතර ඒ රටේ විද්‍යා පදනම ජාතික විද්‍යා පදනම සමීක්ෂණයක් කළා අවුරුදු 15 දරුවන්ගේ පන්ති කාමරයේ උගන්වන දේ ධාරණය කර ගැනීම ද පරිසරෙන්ද උකහාගන්නේ එනැත්තම් සම කෑම්ස් සයන්ස් සෙන්ටර්ස් මියුසියම් මින්මැදුරු ඒවල්ට ගිහිල්ලාද කියලා මේකළු සමීක්ෂණයක් කළා සමීක්ෂණයෙන් හෙළිදරව් උනේ 35%ක් තමයි පන්ති කාමරයේ තිබෙන දේශනවලින් දරුවෝ ශ්‍රව්‍ය දූෂ්‍යංශයෙන් ධාරණය කරගන්න කියන කාරණේ ඒ වෙලාව දැන් නම් තාක්ෂණය තව දියුණුයි ඊළඟට පරිසරයේ 35%ක් ඒ කියන්නේ මින්මැදුරු වලට ගිහිල්ලා නිරීක්ෂණය කළා එහෙම නැත්තම් ප්ලැනටෝරියම්ස් වලට ගිහිල්ලා ඊළඟට සම කෑම්ස් වලට ගිහිල්ලා ඊළඟට විද්‍යාපදන විද්‍යා මධ්‍යස්ථාන වලට ගිහිල්ලා එවැනි දේවල් වලට ගිහිල්ලා ඒ නිරීක්ෂණය කරන දෙයින් තමයි දරුවෝ ගොඩක් දේවල් අත්හදා බලන්නේ ඉගෙන ගන්න ඒ කියන කාරණේ සහ නිවස සහ පරිසරය මෙන්න මේ විදිහට ඉතින් එදා 2001 වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේ STEM Science, Technology, Engineering, Mathematics කියන මේ ප්‍රධාන අකුරු හතරෙන් කියවෙන්නේ හතර ඕක ආරම්භ කරපු එක එහෙම පටන් අරගෙන බටහිර රටවල් යුරෝපීය රටවල් ආසියානු කරේට ඇවිල්ලා දැන් රටවල් 96ක මේ අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වෙනවා දැන් ලෝකයේ අංක 1 අධ්‍යාපනයේ තිබෙන ෆින්ලන්තේ STEM අධ්‍යාපනයේ හැමදාම වාර්ෂිකව තිනවා මේක මැන බලන්න ප්‍රධාන විෂයන් තුනක ජාත්‍යන්තර වශයෙන් පරීක්ෂණයක් අවුරුදු 15 දරුවන්ට එකට ගණිතය තිනවා භාෂාව තිනවා ඊළඟට කියවීම ඒ වගේ දේවල් සම්බන්ධ කරනවා. මේකෙන් සාමාන්‍යයෙන් හැම වර්ෂයකම පළවෙනි රටවල් පහ අතරට ඉන්නේ ෆින්ලන්තය. එතකොට සිංගප්පූරුව 2017 පළවෙනියට ආවා. ඒක ඒ පරීක්ෂණයට කියන්නේ PISA. PISA. අර අපි කන PISA නෙවෙයි PISA. PISA කියන්නේ Program for International Students Assessment. Program P International Students IS एंड असेसमेंट ए पीसा किया जात्यंतर वाशें दर्वन तक्सेरु करने किरीमे वड़स्टान अब दें आप ओकट ने मुकद अपे राटे में स्टेम एडुकेशन का पटांगत्ते ने दें मेकट मैथ कदी एक ही ना कुरा तक कर लती ना स्टीम में ना एसटी साइंस टेक्नोलॉजी इंजीनियरिंग आर्ट्स मैथमेटिक्स එතන ආර්ට්ස් කියන එක හදාන් වෙන්නේ සමාජීය විද්‍යාවනොත් මේකට එකතු කරලා තියෙනවා. වාණිජ කලා ඒ විෂයනොත් මේකට දැන් සම්බන්ධ වෙලා තියෙනවා. එතන ස්ටීම් හැටියට දැන් එක ලෝකේ ක්‍රියාත්මක වෙනවා. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ මේක අවුරුදු 20ක් ක්‍රියාත්මක වුණාන් පස්සේ ඒ රටේ ජාතික ආදායමෙන් 62%ක් නියෝජනය කරන්නේ ස්ටීම් අධ්‍යාපනයෙන් බිහි වෙච්ච පිරිස්. මේක තුලින් නිර්මාණකරුවන් නවෝත්පාදන මේ සියල්ලටම මේක යනවා. ඉතින් මේක වර්ධනය කරන්න නම් අත්වශයෙන්ම මේ දරුවෝ මියුසියම් වලට යන්න ඕනේ. මින්මැදුරකට යන්න ඕනේ. දැන් අපේ රටේ අවසනාවකට සයන්ස් සෙන්ටර් එකක් නැහැ. දැන් මොකද අවුරුදු ගානක් තිස්සේ උත්සාහ කරනවා මේ පිළිබඳව අවබෝධයක්වත් නැහැ බණ්ඩාගාරේ නිලධාරින්ට කියන මොකටද මේකක් කියලා. හැබැයි සිංගප්පූරුවේ කුඩා රටේ වුණත් සයන්ස් සෙන්ටර් එක තියෙන එකට වැඩි හරියක් එන්නේ ළමයි උදේ ඉඳලා රෑ වෙනකම්. ඉන්දියාවේ හැම ප්‍රාන්තයකම එක ගන්න තියෙනවා. ඉතින් ඒ අධ්‍යාපන ක්‍රියාත්මක කරන දරුවෝ දැකලා කුතුහලය ඇති කරගෙන කොහොමද මේක වෙන්නේ? එහෙම කියාගෙන තමයි ඉස්සරහට එන්නේ. දැන් ওই ප්ලැනටෝරියම් එකට එන ළමයි ලක්ෂ ගණනක් එනවනේ උතෙන්ට. ඒතර ඒකෙන් මේ කොහොමද මේ ග්‍රහලෝක තියෙන්නේ? සෞර ග්‍රහ පද්ධතිය මොකන්ද? ඒ වගේ වගේ එනවා. ඒතර මේ නැගියන තාක්ෂණයෙන් සියල්ලටම වැදගත් වෙනවා මේ STEM education එක. දැන් නැගියන තාක්ෂණ කියන්නේ නැනෝ තාක්ෂණය. අපි විද්‍යාගාරයක් තන හැබැයි ළමයි කවදාවත් බලන්න ගිහිල්ලා නැහැ. මං කොහේක විවෘත කරන්න ළමයින්ට. නැනෝ තාක්ෂණය. එතකොට ජෛව තාක්ෂණය ඊට අල්ලපු කොට නැගිල්ල. මම විද්‍යා කටයුතු භාරය ඇමතිවරයට ඒ කොට නැගිල්ල පටන් දැන් එතන ඒකළු විද්‍යාගාරේ පටන් අරන් තිනවා ජෛව තාක්ෂණය. ඒ ජෛව තාක්ෂණය ඔස්සේ තමයි ඔය ඖෂධ නිෂ්පාදනය කිරීම, එන්නත් සොයා ගැනීම මේ සියල්ලම වෙන්නේ මේවා
මේවවල ඊළඟට ජාන තාක්ෂණි ජාන තාක්ෂණි අද භාවිතා කරනවා මේ අපරාධ නඩු වලටත් භාවිතා කරනවා ජාන සසඳලා හැබැයි ඊට වඩා වෛද්‍ය විද්‍යාවේ ජාන තාක්ෂණි භාවිතා කරනවා ඒ කෙනෙක්ගේ සිරුරේ තියෙන සමීකරණය ජාන හැදිලා තියෙන පිළිවෙල සොයාගත්තාම ඒකට ගැළපෙන්න තමයි බටහිර වෛද්‍ය විද්‍යාවේ අද බෙහෙත් වට්ටෝරුව නියම කරන්නේ දැන් අපි දියවැඩියාවට ඔක්කොම මෙට්ෆෝමින් ගන්නවා හරි සමහරුන්ට මේක හරියන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි ඒක චෙක් කළ ක්‍රමයක් නැහැ ඔක්කොම ගන්න දැන් සිංහල වෛද්‍ය විද්‍යාවේ ගන්නවනම් සමහර මේ පාරම්පරික වෛද්‍යවරු බරපතල රෝග සුව කරනවා හැබැයි සමහර රෝගීන්ට හොඳ වෙන්නේ නැහැ ඒ මොකද හේතුව පත්‍යං වෙන්නේ නැහැ කියන පත්‍යං වෙන්නේ නැහැ කියන්නේ ජානවලට ඖෂධය ගැලපෙන්නේ බලන්න අපේ පාරම්පරික වෛද්‍ය විද්‍යාව බටහිර එකත් එක්ක එකතු කළා හරි ජාන තාක්ෂණත් එක්ක දාලා ගත්තනම් සෑහෙන රෝග ප්‍රමාණයක් සුව කරන්න පුළුවන්කම ඇති වේවි අපි උත්සාහ කරන එක කරන්න මම මේ පෙන්වන්නේ ඒකයි ඊළඟට තමයි දරුවෝ පන්ති කාමරේදී දැන් යම් මූල ධර්මයක් විද්‍යාත්මක මූල ධර්මයක් නැත්තම් තාක්ෂණ වශයෙන් තියෙන එකක් ඒකක් පැහැදිලි කරලා දෙනකොට ඒක ප්‍රායෝගිකව යෙදෙන්නේ කොහොමද දැන් සරල උදාහරණයක් ගන්නකෝ ෆෑන් එක ෆෑන් එක වැඩ කරන්නේ කොහොමද ඔකට විද්‍යුතය එනවා ඈ ඒක විද්‍යුතය පරිවර්තනය කරනවා යන්ත්‍රය යන්ත්‍රය යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය යාන්ත්‍රික ශක්තියට පරිවර්තනය කළාම මේක කරගෙන දැන් මේ වෙසක් එකට ළමයි අර පොඩි මෝටරේ දාලා රස්වල අල්ල හදනවා බයිසිකල් එකේ ඩයිනමෝ ඒ වගේ සරල දේවල් හැබැයි දැන් මම අද ගියා පෙරවරුවේ මෙනුගේගොඩ පාසලක විද්‍යාගාරයක් උත්තර කරනවා කනිෂ්ඨ එතකොට පළවෙනි වතාවට තමයි දරුවෝ ටෙස්ට් ටියුබ් එක අතින් අල්ලන්නේ නැත්තම් බෝඩ් එකේ පෙන්නන්නේ හැබැයි ඒක ප්‍රමාණවත් නැහැ මොකද ඒගොල්ලෝ අතින් පයින් මේවා හසුරුවලා මෙහෙම කළා තමයි විද්‍යාඥ බවට පත් වෙන්නේ නිර්මාණකරුවන් බවට පත් වෙන්නේ එතකොට සාමාන්‍ය අධ්‍යාපනයේදී අපි බලාපොරොත්තු වෙන්නේ ස්ටීම් එඩියුකේෂන් එකෙන් ඉගෙන ගන්න දේ පන්ති කාමරයේ තුල සයින් බාහිරව ප්‍රායෝගිකව මුසු කරගන්නේ කෙසේද කියන කාරණේ ඒකෙන් තමයි නවෝත්පාදක බිහි වෙන්නේ තමයි ඉගෙනගත්ත දේ භාවිතා කරන්න පුරුදු වෙන්නේ පාසලේදීම පුරුදු වෙනවා දැන් පාසලේ නෙමෙයි විශ්වවිද්‍යාලෙන් එළියට ඇවිල්ලා නැවත පුහුණු කරන්න වෙලා තිනවා ඒ විෂයන් කොහොමද යොදා ගන්න කියන කාරණේ ඉතින් මේක මේ පරිවර්තනයේ අමාරු දෙයක් නෙමෙයි ගුරුවරුන් බොහොම සරලව මේකට සම්බන්ධ කරලා පුහුණු කරන්න පුළුවන් හැබැයි ඊට කලින් මේගෙන උනන්දුවක් ඇති කරන්න ඕනේ ඒතර ඒ උනන්දුව ඇති කිරීමේ වැඩසටහන තමයි මේ පළවෙනි වතාවට ලංකාවේ අපි ස්ටීම් එඩියුකේෂන් එක මේක පටන් ගන්න බොතුමල්ලට ආරාධනා කරාවි මේ වැඩසටහනේදී අපි තෝරගත්ත කණ්ඩායම් කීපයක් සම්බන්ධ වෙනවා 31 වෙනිදා කොළඹ නවරංගහලේ ප්‍රධාන වැඩසටහන ක්‍රියාත්මක කරනවා 8 ඉඳලා අපි බලාපොරොත්තු වෙන 12 මාර දක්වා මේක යන්න මුලින්ම දේශන කෙටි දේශන කීපයක් වෙනවා මේ ක්ෂේත්‍රය පිළිබඳව ප්‍රවීණෙන් ඊට පස්සේ දරුවම සම්බන්ධ කරගෙන තමයි මේක යන්නේ මේ තේමා කීපයක් ඔස්සේ ස්ටීම් පාසලෙන් දැකිමු වැඩ කරමු අනාගතයට පියනගමු මේ දරුවන්ගේ ඔයන අදහස් අපි දරුවන්ට මේක දුන්නේ මග පෙන්නන දැන් අපි බලමු කොහොමද ඒගොල්ලෝ මේක ක්‍රියාත්මක කරන්නේ එහෙම නැත්නම් වෙන්නේ පන්ති කාමරයේ දේශන උපකාර පන්තිය දේශන පාඩම් කළා මතක තියාගත්තා විභාගයට ලිව්වා මේ ක්‍රමයේ වෙනසක් වෙන ලෝකෙ කොහෙවත් දියුණු රටවල අද මේ ක්‍රමෙ නැහැ ඉතින් අපි කවද්ද මේකට අනුගත වෙන්නේ මේක අමාරු කාර්යයක් නෙවෙයි අපේ ගුරුවරුන්ට ඒක සැසියකින් දෙහිකින් මේකට අනුගත වෙන්න පුළුවන් ඒගොල්ලන්ට හැබැයි ඒකට අවස්ථාවක් ලැබිලා තිබුණේ නැහැ ඉතින් ඒ ඉඩකඩ හදා දීම තමයි අපි මේ කටයුත්තෙන් කරන්නේ මේකට අධ්‍යාපන අමාත්‍යාංශය ජාතික විද්‍යාපදනම ජාතික අධ්‍යාපන ආයතනය ඊළඟට වෘත්තීය පුහුණු ආයතන ඊළඟට විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයට සම්බන්ධ ආයතන මේ ඔක්කොම එකතු වෙන විතරක් නෙවෙයි අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය. විශ්වවිද්‍යාල 17ම ඔය ඒ ෆැකල්ටිස් වල අයව සම්බන්ධ වෙන උදාහරණයක් වශයෙන් යාපනයේ මම හිතන්නේ වෙම්බඩ විද්‍යාලයේ තියෙන්නේ මේ හා සමාන වැඩසටහන. ඒකට සම්බන්ධ වෙනවා යාපනයේ විශ්වවිද්‍යාලයේ සයන්ස් ෆැකල්ටි එක, මැත්ස් ෆැකල්ටි එක, එතකොට ෆිසික්ස්, කෙමිස්ට්‍රි, වාණිජ, ආර්ට්ස් මේ ටික ඔක්කොම එකතු වෙලා ඒකට තියෙන සම්බන්ධ වෙනවා. අපි වයඹට ගියොත් වයඹ විශ්වවිද්‍යාලයකට සම්බන්ධ වෙනවා. ඌවට යනකොට ඌව පළාතේ ඌව වෙල්ලස් විශ්වවිද්‍යාලයකට සම්බන්ධ වෙනවා මධ්‍යම පළාතේ පෙරදෙනි විශ්වවිද්‍යාලය. ඒත් මේකෙන් තව වැඩක් අපි කරනවා. ඒක තමයි මේ තින ගැප් එක පරතරය. උසස් අධ්‍යාපනය සහ අපි උසස් පෙළ සයින් පල්ලෙහාට තියෙන මේක අපි එකකට මුසු කරනවා. මොකද එහෙම තමයි යන්න ඕනේ.
තාම වේගෙන් විෂයමාලා සංවර්ධනය වෙමින් ජාත්‍යන්තර මට අනුගත වෙමින් මේ මේ විදිහට අපි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා දැන් මේක බලාපොරොත්තු වෙනවා 21 වෙනි සියවසේ අභිෝග ජය ගන්න පුළුවන් දරුවන් පිරිසක් බිහි කරන්න ඒ වගේම මේක තුලින් මුළු වශයෙන් අධ්‍යාපනයේ මේ අධ්‍යාපන ක්‍රමවේදී ඒ වෙන යම් වෙනස් වීමකට භාජනය වෙනවා මේ න්‍යායාත්මක දේ ප්‍රායෝගිකව කරන්න විතරයි තියෙන්නේ ඒක නොකරන එකයි ප්‍රශ්නේ දැන් පන්ති කාමරේ දරුවොත් එක්ක ගුරුවරයා ආ ඉන්ටරැක් වෙනවනේ කතා බහ වෙනවනේ සාකච්ඡා වෙනවනේ ඊට පස්සේ ඒගොල්ලෝ කණ්ඩායම හැදලා සාකච්ඡා වෙනවනේ ඒ තනියෙන් හුදකලාව කරනවට වඩා අනිත්‍යයත් එක්ක සාමූහිකව වැඩ කරන්න පවා මේගොල්ලෝ පුරුදු වෙනවා පන්ති කාමරේ තුල ඉතින් ඒක නිසා මේ සීළු කරුණ ඇතුළත් වෙන දැන් සමහරු පාර්ලිමේන්තුවේ එහෙම කියනවනේ කතා කරනවා ප්‍රොබ්ලම් සෝල්විං ඈ ඊළඟට ක්‍රිටිකල් තින්කින් මේක කරන්නේ මේක තමයි ප්‍රායෝගිකව කරන්නේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද ප්‍රශ්නයක් වතුන නම් පස්සෙනිකව පස්සෙනිගේ මත පහක් තින්න පුළුවන් හැබැයි වඩාත්ම පහසු වඩාත්ම හරි දෙයට පහ පස්සේ නම් එකතු වෙලා තින්දුවකට එනවා දැන් ක්‍රිටිකල් තින්කින් මේ වගේන කොහොමද ගැඹුරින් හිතන්නේ ඈ ඒතොර එහෙම දරුවා කුඩා කාලේ ඉඳන්ම මේකට පුරුදු වෙනවා එතකොට ඒගොල්ලෝ අවුරුදු 13 14 වෙනකොට එතෙන්ට එනවා දැන් අපි මේකත් සමග දැන් දැන් අපි 30 වෙනිද පටන් ගන්නවා හිට අනිද්දා අනිද්දා ආ ග්‍රේඩ් 1 එකේ ඕරල් ඉංග්‍රීසි ඇක්ටිවිටි බේස් ඕරල් ඉංග්‍රීසි ගුරුවරු 13800ක් දෙවෙනි පුරාම පුහුණු කළා අවසන් එතකොට සීඩී එකක් දීලා තිනවා එතකොට උපදේශකයෝ ඉන්නෝ සම්බන්ධීකාරකවරු කලාප 100ම දැන් මම නිකන් බලන්න යනවා මේ ජාතික උත්සව නෑ ඒවට දැන් එහෙම තිබ්බහම කියනවනේ අපි මුදල් ඥාය මේ මේ පෞගිය දවසක පෙළපොත් සහ නිලම්බදෙනේ කී අපි කොහෙවත් සත්ත පහක්වත් රජයේ මුදල් හෝ දෙමාපියන්ගේ මුදල් විඳන් කළේ නෑ ඒක සංකේතවත් කරන්න අපි කළේ මොකද කලින් ප්‍රචාරයක් කළා ඔය පෙළපොත් දෙන්න හම් වෙන්නේ නෑ ඕවා මුද්‍රණය කරන්න නෑ ආණ්ඩුව කොසල්ලි නෑ කියලා එහෙම කිව්වනේ දැන් ඒව ඔක්කොම පුස්සක් වුණා ඈ ඊට පස්සේ කිව්වා නිලැඳුම් බෙදුම් ඔය තෑගි හම්බෙච්චෝ තෑග නිකන් හම්බුන්නේ නෑ 50ක 70ට වැඩි කරගත්තේ මම ගිහිල්ලා චීන දානපතිතුමාට කතා කළා. එහෙමයි කලේ. දැන් දැන් මේ මං ආවේ හෝලේ රොසරි විද්‍යාලයේ මැදකොළඹ ලයන්ස් ක්ලබ් එකෙන් සියලුම ළමයින්ට පාසලේ දිවාහාරය දෙනවා. එතන විතරක් නෙවෙයි පාසල් 100කට එහා දැන් ඒගොල්ලෝ බාරන් තිනු. ළමයි 3500කින් දිවාහාරය දෙන්න පටන් ගත්තා. 10000ක් දක්වා එක පුළුල් කරා. ඉතින් දිවාහාරය නැහැ කියලා මම නිකන් හිටියේ නෑ. USA එකෙන් ගත්තා. දානපතිතුමාත් එක්ක ඇබිලිටිය ගිහිල්ලා මං ක්‍රියාත්මක කළා වැඩසටහන. ඒක නිසා මේ යම් 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 දේවල් නැහැයි කියලා පැත්තකට වෙලා ඉන්නේ කොහෙන් හරි අරගෙන මේ වෙලාවේ අපි ඒ සඳහා අවශ්‍ය සහයෝගය දෙන්න මේ මේ අවුරුද්දක් හමාරක් යනකොට ආර්ථික ශක්තිමත් වෙනකොට ඔක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒක නිසා මේ මේක මේකට අපි සත පහක්වත් අමාත්‍යංශ මුදල් වැය කරන්නේ නැහැ නවරංගානේ දරුව 1000කට වඩා එනවා ඒ ඔක්කොටම අවශ්‍ය සංග්‍රහ කිරීම අනුග්‍රහක ආයතන වලින් ලබා දෙනවා ඩිජිටල් ස්ක්‍රීන් එකත් එහෙමයි කෑම බීමත් එහෙමයි සතයක්වත් අමාත්‍යංශයෙන් අපි මේ වලසරන්ට වෙන් කළා නැහැ විඳන් කරන්නේ නැහැ සම්පත් දායක සියල්ල නොමිලේ ඉතින් ඒක නිසා අපි මේ කාලේ හිටිට වැඩේ කරන්නේ ඉතින් මේ වලසරන ඒම් ක්‍රියාත්මක කරනවා දරුවෝ තමයි මේකේ ඇක්ටිව් රෝල් එක කරන්නේ ෆිනෑන්ස් වල දරුවෝත් ඉන්නේ ඉතින් අපි බලමු ඒගොල්ලන්ගේ කොහොමද මේක උකහාගෙන තියෙන්නේ යන්නේ කියලා ඊට පස්සේ අපි ඒක ගයිඩ් කරගෙන පළාත් මට්ටමේ තියෙන එක අපි කලාප වලට ගෙනහිල්ලා කලාපෝලින් පාසල් කරාගෙන ඉන්න ලෝකේ නෝ දැන් දැන් පාසලක ප්‍රදර්ශන ලෑස් කරනවා නේද අරු පෞගේ කාලේ කරන්න බැරි වුණ අවුරුදු 3ක් තිස්සේ කොවිඩ් එකයි මේ ඔක්කොම නිසා හරි හැබැයි ප්‍රදර්ශනයක් කරන්න දෙන්න මේ ටික ගයිඩ් කළා ඉතාලම දක්ෂ විදිහට ඒගොල්ලෝ නිර්මාණකරුවෝ බවට පත් වෙනවා වෙලා තියෙන මේ අවස්ථාව නොදීම ඒ නිසා අද කොවිඩ් 19 මේ පිටට ඇවිල්ලා විශේෂ සමගාමී ක්‍රියාකාරකම් බාහිර ක්‍රියාකාරකම් එතකොට මේ සියල්ල අධ්‍යාපනයත් එක්ක මුසු කරලා යන්න මේ වැඩේ කරන්න පුළුවන් තියෙන ස්ටීම් අධ්‍යාපනයේ තුලින් අපි කරන්නේ වඩාත් ක්‍රියාශීලී කරලා වඩා සජීවී ලෙස පන්ති කාමරේ න්‍යායාත්මකව දෙන දේ කොහොමද ප්‍රායෝගිකව යොදා ගන්න කියන කාරණේ අත් වශයෙන්ම අවසාන වශයෙන් මේකෙන් කෙරෙන්නේ ඒක නොකිරීමයි ප්‍රශ්නේ ඉතින් ඒක අපේ අධ්‍යාපන යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මූලික අංගයක් බවට පත් වෙනවා හැකිතාක් දුරට විභාග පදනම් වෙච්ච අගෙයිම වෙනුවට අපි ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුලින් දරුවෝ කොච්චර තේරුම් ගත්තද ඒකේ නිර්මාණකරුණාද මේ කියන කරුණ මැන බලාගෙන ඉස්සරහට යනකොට
මම මේක දිගට අකණ්ඩව ගෙන යන්න ඇති ඉන්නේ මම විද්‍යා තාක්ෂණ ඇමතිහට පළවෙනි කැබිනට් පේපර් එක දැම්මේ 2017 හැබැයි ඒ කාලේ අධ්‍යාපනය හිටපුවාට මේ විෂය මේ මේ තේමාව තේරුම් ගන්න බැරි වුණා දැන් මට ඒක කරන්න වෙලා තියෙනවා ඒක නිසා අපි ඒක අඩුත් කරනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලත් ඔය මොඩියුල් සිස්ටම් එකෙත් වක් කළාට මේක පදනම් කරගෙන ඉන්නේ ක්‍රියාකාරකම් කරගෙන මේ ටික තමයි මට මූලික වශයෙන් කියන්න තියෙන්නේ ඔබ ඔබ සිළු දිනන්ටම ආරාධනා කරනවා අපි 31නේ ඔයා සම්බන්ධීකරණය කරන්න එතෙන්ට එන්න ඒ වගේම අතිරේක කරුණු කීපයක් මම කියන්න ඊ අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කළා නන් ස්ටේට් සෙක්ටර් එකේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සඳහා දරුවෝ 5000කට හෝ ඊට වඩා වැඩි වුණ ප්‍රශ්නයක් නැහැ බැංකු තුනක් මගින් ලංකා බැංකුව ඉදිරිකිරීමේ බැංකුව මහජන බැංකුව මගින් පොලි රහිත ණය ලබා දෙන්න 7 වෙනි වතාවට 6 වතාවක් දීලා තිනවා මේ සැරේ ටිකක් වැඩි කරලා තිනවා ලංකා බැංකුවට තනියම දුන්නේ නැහැ මොකද එයාට දවශීලතාවය පාලනය කරන්න ඕන නිසා ඒකට මහජන බැංකුව ඉදිරිකිරීමේ බැංකුවත් උදව් කරනවා ඒක ඊයේම මම තහවුරු කරගත්තා ඊළඟ දින කීපය තුළ නිවේදන නිකුත් කළා ඒ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම සඳහා ණය පහසුකම් මේ දරුවන්ට ලැබේ ඊළඟට මම මේ අහන්න කලින් කියන්නම් අර කටුනායක තාක්ෂණ විද්‍යාලයේ යම් ගාස්වැය කිරීමකට මේ නියම වෙලා තිබුණා මම දැන් මේ කිවරලා ඒ සාකච්ඡාවට යන්නේ අපි යම් ආකාරයක සහනයක් දෙන්න අපි අවශ්‍ය ඒ සභාපතිතුමන් සහ නිලධාරීන් එක්ක සාකච්ඡා කරනවා එතකොට මොකද එකක් තමයි ප්‍රමිතිය රඳා ගන්න ඕනේ එතකොට ගුරු ශිෂ්‍ය යම් අනුපාතයක් තියාගන්න ඕනේ එවැනි ආයතනවල දැන් විශ්වවිද්‍යාලවත් එහෙමයි ඒ සංඛ්‍යාව වැඩි වුණොත් දේශකින්ගේ සංඛ්‍යාව ජාත්‍යන්තර මට්ටමින් හෝ ඒක අර පිළිගැනීමට ලක්වීමේ අඩුවක් තියෙනවා එන්වී කියුනේන්නේ එතකොට ඒකේ අඩුවීමක් වෙන්න තියෙනවා ඒ නිසා ඒක රඳවා ගන්න නම් අපිට දේශකව ගන්න වෙනවා දේශකව ගන්නකොට වෙනදට වඩා ඉල්ලනවා අනිත් එක මේ පාර්ට් ටයිම් වෙන දේශක වැඩි හරියක් ඉන්නේ ඒ දේ ගෙවන්න ඕනේ ඒතරේ යම් මුදලක් අවශ්‍ය වෙනවා ඒ නිසා අපි ඒ ශිෂ්‍යින්ට බලමු මේ අවුරුද්දේ සහනයක් ලබා දීලා එක්කෝ මුදල අඩු කළා හෝ නැත්නම් මොකද්ද කරන ක්‍රමවේදය ඈත් එක්කම කතා කළා එකම වෙන ආකාරයට යම් සහනයක් දෙන්න අපි කටයුතු කරගෙන යනවා ඒක ඊළඟට දරුවන් පාසල් වල මැද පන්ති වලට ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය. ඊයේ කැබිනට් පේපර් එක අපි සම්මත කළා. මැද පන්ති සඳහා දරුවන් ඇතුළත් කිරීම අපි නිවේදනයක් නිකුත් කරනවා අවුරුද්දේ පස්සේ. මොකද මේ දවස්වල ග්‍රේඩ් 1 ඇඩ්මිෂන් ටික කරන්න ඊළඟට ග්‍රේඩ් 6 ස්කෝලර්ෂිප් එකේ ළමයි ටික ඇතුළු වෙන්න ඕනේ. ඒ කටයුතු තියෙනවා පාසල් වල ලහි ලහි ඒ කරන්න. ඒ ටික අවසන් වෙනකොට අපි ඒ අමාත්‍ය මණ්ඩල සංදේශයේ අනුමතලා තියෙන ආකාරයට මැද පන්තිවල පුරප්පාඩු සඳහා දරුවන් ඇතුළත් කරන එක පිළිබඳව නිවේදනයක් නිකුත් කරනවා. ඒ වගේම ආයුධුම් පතකුත් අපි ආදර්ශ ආයුධුම් පතක් දානවා. ආයුධුම් පත කෙලින්ම තමන් අපේක්ෂා කරන පාසලට යවන්න ඕනේ. ඒක පාසලේ චක්ලේකෙනෙක් උපදෙස් දෙනවා. එතකොට තියෙන පුරප්පාඩු සංඛ්‍යාව අනුව කොහොමද තෝරා ගැනීම කරන්න කියලා චක්ලේකණේ අනුව යම් ලකුණු ක්‍රමවේදයක් එක්ක. තෝරා ගන්නා වූ සිසුන්ගේ සමස්ත ලේඛනයේ අමාත්‍යංශයට එවලා මෙහෙන් අනුමත කර ගැනීම සිදු කරනවා. එතකොට දෙමාපියන්ට දුෂ්කර ප්‍රදේශවල ඉඳලා මෙහි ඇවිල්ලා රස්සියා දුවේ ඉන්න ඕනේ නැහැ. පාසල්ට ඇඳුම්පත් යවන්නේ කවද්ද කියන එකයි ආදර්ශ ඇඳුම්පතයි. අපි පාලසෙන් දැන් පස්සේ ප්‍රසිද්ධියේ දැන්වීමක් පළ කරනවා. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ හැබැයි අනිත් එක දැන් දැන් පළවෙනි ශ්‍රේණිය අද ඇතුළත් කිරීම ආරම්භ වුණා. දැන් සමහරලට තමන් ඉල්ලපු පාසලම ලැබිලා නැතුව ඇති. එහෙමනම් අපි තමන් පදිංච ප්‍රදේශයේ කලාපකාරයන්ට අපි යොමු කරනවා අනිවාර්යයෙන්ම දරුවෙකුට පාසලක් ලබා දෙන්න. මොකද දැන් යම් ජනප්‍රිය පාසලකට ගන්න සිසුන් සංඛ්‍යාව ගත්තන් පස්සේ ඒ කැටගරිස් යටතේ වෙන ඉර නැත්තම් අපි 40 පන්නන්නේ නැහැ. එතකොට දරුවන්ට පාසල් ලැබේ. සමහර අය පාසල් දෙක තුනකටම තේරෙනවා. සමහරු එකකටවත් තේරෙන්නේ නැති. ඒක තුලනේ වෙන්න සති දෙකක් යනවා. අපි පළවෙනි ශ්‍රේණි ළමයි අතුලන් කළාම පස්සේ සති දෙකක් බලන්න ඕනේ නොයන අය එන්නේ නැද්ද කියලා. ඒක තහවුරු කරගත්තම පොරොත්තු ලේකෙන ඉන්න අය උඩට එනවා. එතකොට ඒ ප්‍රශ්නේ උඩා වෙනවා. ඊට එහෙම වෙලත් පාසලක් නැත්තම් ඒ කලාපය තුල අපි උපදෙස් දීලා තිනවා කලාප අධ්‍යක්ෂකවරයාට ගැළපෙන පාසලක් ලබා දෙනවා. ඒක නිසා කිසිම ළමයෙකුට පාසල් නැත්තේ නැහැ. පාසල් තිනවා. ඉතින් Tamanට අවශ්‍ය පාසල් ලබා ගැනීම ඒ සමුග පරීක්ෂණ අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. අපි ග්‍රේඩ් 1 ඇඩ්මිෂන්ස් වලදී අමාත්‍යංශයේ වැඩිහත් වෙන්නේ නැහැ. ග්‍රේඩ් 6 වලත් එහෙමයි ලකුණු මත පමණයි. වෙන කිසිම ක්‍රමයකින් ඇතුල් වෙන්න බෑ. ඉතින් අපි ඒක ක්‍රියාත්මක කරනවා. අපි බලමු අධ්‍යාපන ඉදිරි කාලයේදී මේ ප්‍රතිසංස්කරණත් එක්ක අපි දැන් යම් මට්ටමකට ආව පහුගිය මාස 7 කට පෙර තිබුණු තත්ත්වයට වඩා
අපි එක තැනකට ඇවිල්ලා තිනවා ඒ වගේම අපි උත්ති සමිතිත් එක්ක කොහොම සහයෝගයෙන් වැඩ කරනවා මම හිතනවා දැන් හෙට පටන් ගන්නවා ප්‍රායෝගික පරීක්ෂණ උසස් පෙළ ඒකට හොඳ ප්‍රතිචාරයක් තිනවා ගුරුවරුන්ගේ ගුරු සංගම් නායකින්ගෙනු මම හිතනවා ඊළඟ දින කීපය තුල උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා මේගොල්ලෝ ඇතුළත් වේවි ඒ වගේම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මහාචාර්යවරුන් ආචාර්යවරුන්ගේ සංගමයත් එක්ක ඊයේ දිනේදී UGC චෑර්මන් සාකච්ඡා කළා ඒකේ චක්‍රලේඛන නිකුත් කරන්න තිබුණා ඒක අපි ඊළඟ දින කීපය තුළ නිකුත් කරනවා ඒතර ඒගොල්ලන්ගේ දීමනා වැඩිම සම්බන්ධයෙන් ඊළඟට ඒ බදු ඇර ඒක පොදුවේ කතා කරන ප්‍රශ්නයක් ඒ ඇර අනිත් අපිට දෙන්න පුළුවන් සහනය අපි ලබා දීලා තිනවා ඒක චක්‍රලේඛන මංගි නිකුත් කිරීම ඊළඟ දින කීපය තුළ සිද්ධ වෙනවා ये भाण्डागारे एक एकंगता फल कल तीनों एनिसा अभी अमात्यांश कट्ट अभी उपरीम शक्ति तीनों दीमना वेडिकल या गिल्ली अपट अपे मटमें विसंदला धर्मी उत्तर पत्र परीक्षा कि महिता ये सिलुदेनाम इलांग दीन की पेत मे वेडी आरंभ करा भी अतकोट अपट सुलू प्रमाद सत्यमुत अपट उत्तर पत्र समीक्षने कल प्रतिफल निकुत कर पुलवांग එතකොට මේක සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඊළඟ ගුරු මාරුවින් ඒ ප්‍රශ්න අපි විසඳලා තින්නේ 8853ක් ගුරුවරුන්ගේ මාරුවින් තීන්දුව කළා තිබුණා ගුරු මාරු මණ්ඩලයේ වෘත්ති සමිති නියෝජනය කරන්න නැහැ කරන්නේ සහාය දීම. ඒකතර ගුරු මාරු මණ්ඩලයේ තීන්දුව ගන්නේ අපේ නිලධාරි. අරගොල්ලෝ සහාය දෙනවා. එතකොට දැන් ඒකේ ඒක නිසියාකාරව සමහර ගුරුවරු තේරුම් නොගැනීම නිසා ප්‍රශ්නේ මතුවුනේ අනිවාර්ය මාරු ක්‍රීමක් තියෙන අවුරුදු 10කට පස්සේ ඒක 2017 හඳුන්වා දුන්නේ දැන් මේ සැරේ අවුරුදු 3ක ගුරු මාරුයි එකට ආව නිසා 2021 22 අර වර්ෂයකට 3000ක් විතර එන ටික දැන් 8000ක් වෙලා තියෙනවා ඒ නිසා තමයි සමහර පාසල්වල සාමාන්‍ය වර්ෂයකට 5 දෙනෙක් 6 දෙනෙක් 10 දෙනෙක් මාරු වෙච්ච එක දැන් එකපාර 3 ගුණයක් වෙලා තියෙනවා ඒක සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයට උගන්වන ගුරුවරු නම් අනිවාර්ය මාරු වීම එතෙන්දි දරුවන්ට අගතියක් නොවන ආකාරයට අපි ඒක වෙනම විශේෂ අභියාචනයකට ගන්නවා එසේ නොවන සාමාන්‍ය මාරු වීම 7500 වැඩි ප්‍රමාණයක් දැන් ක්‍රියාත්මක වෙනවා ප්‍රාථමිකාංශයේ මාරු වීම සියල්ලම ලිපියවල ඉවරයි සෙසු ලිපි ටික 17 වෙනිදා වෙනකොට ලැබෙයි ඉතින් දැන් අපි මේ ප්‍රශ්නත් ලොකු ප්‍රශ්නයක් කරගන්න නැතුව ඒක විසඳගෙන තියෙන සුවහද අමතරව තව ඔබතුමන් අහාවි කියන කරුණ කීපයක් ඉදිරිපත් කළා තවත් මොන හරි දිනුම් මෙතන අමතරව ආන්නේ අලුතෝ අපේ ගන්න ගුරු විභාගයේ මාර්ග මාධ්‍ය පස්සේනේ පවත්තන ඒ උපාධි නියෝගයේ ඒ නීතිමය தත්ය කොහොමද ඒක කවදද පටන් ගන්න පුළුවන් ඔව් දැන් මේකේ පද මේකේ ප්‍රශ්නේ උනේ 18 19 20 කියන වර්ෂවල පාස්වර්ඩ් වෙච්ච උපාධාරින් ඉලක්ක කරගෙන නැත්තම් ඒ වර්ෂ තුනට අදාළව උපාධිධාරීන්ගෙන් කැඳෙව්වා අවුරුදු 35ට අඩු අය මුලින්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීම සඳහා වැඩසටහන සංවර්ධන නිලධාරීන් හැටියට රජයට බඳවගන්න. පස්සේ මේක 45 දක්වා වැඩි කළා. ඒතර 53000ක් උතර අයදුම්පත් ආවා සංවර්ධන නිලධාරීන් හැට උපාධිධාරීන්. ඒතර මේ 53000 විවිධ අමාත්‍යංශවල ආයතනවල ස්ථානගත කළා. मेरे मुलिम दुंड राज्य परपाले तामत वेटे राज्य परपाल अमांत्य दिस्ट्रिक लेखा कार्यालय उठा दिस्ट्रिक्ट लेखा प्रादेश लेखा इला पास मे अणुक्त समहार कार्यालय हिटिया समहारू मे मे गुरूर हिंगतांग वाल मे समहारूट मे गिना तवस्व दट पास दश्य मे कारण पास यदोण्डे वेलावे යමාකාරයක තේරිමක් කළා. මොකද එකක් උපාධියේ විෂය ගැලපෙන්න ඕනේ පාසලේ උගන්වන විෂයට. ඊළඟට උපාධිධාරියෙක් කෙලින්ම ප්‍රාථමික අධ්‍යාපනයේ ප්‍රාථමික පන්ති උගන්වන්න දාන්නේ නැහැ. එහෙම දැමීමෙන් බරපතල හානියක් වෙනවා. ප්‍රාථමිකාංශයේ දරුවන්ට මොකද උපාධිධාරි විශේෂ පුහුණුවක් නැතුව දාන්න බෑ. දැන් අපි ප්‍රාථමිකාංශයට දාන්නේ විද්‍යාපීඨවලින් එන ප්‍රාථමික ගුරුවරු. ඉතින් ඒක නිසා ඒ කාලේ මම හිටියේ නැහැ. නමුත් පළාත් මට්ටමින් ඒ ආකාරයෙන් කටයුතු කළා තිබුණා. දැන් ඊට පස්සේ අමාත්‍ය මණ්ඩල සංදේශ කීපයක් ගිහිලා තිබුණා ඒ පාර අවසාන වශයෙන් යෝජනා වෙලා තිබුණේ අභ්‍යාසලාභින් හැට පත්වීම දීලා අවුරුදු 3කින් පස්සේ විභාගෙ තියන්න. ද අවුරුදු 3කින් පස්සේ විභාගෙ තියලා විභාගයේ පාස් වෙන්න බැරි නම් මොකද වෙන්නේ? තව ප්‍රශ්නයක්. ඒ නිසා අපි අවසාන වශයෙන් තීන්දුවක් ගත්තා රාජ්‍ය සභාව කොන්සපහත් එකකට ඇවිව 35ට අඩුවෙන් තමයි
උපාධාරින් බඳවාගන්නේ ගුරු සේවා ව්‍යවස්ථාව අනුව. හැබැයි 35ට අඩුවෙන් බඳගත් අය 35 පැනලා අවුරුදු 3ක් ගත වෙලා. ඒ නිසා රාජ්‍ය සේවක මිනිස් බව 40 දක්වා ඉඩ දුන්නා. ඒ සඳහා උපාධාරින් විශාල ඉල්ලීමක් තිබුණා. එතකොට දැන් 40ට නියම කළා හිටාම විභාග ආයුබෝවන් කැඳවීම 52000ක් ආවා. ඊළඟ කාරණේ තමයි මේ අවුරුද්දට අලුතෙන් ගුරුවරු බඳවා ගන්න විද්‍යාපීඨ සහ සමහර විෂයන් කිපයක් ඇරුණාම ප්‍රතිපාදන වෙන් වෙලා නැහැ වැටුප් කිව්වා. ඒතර මේ සිළු දෙනා රාජ්‍ය සේවය දැන්ට ඉන්නේ. රාජ්‍ය සේවකකගේ උපාධාරින්ගේ වැටුප එයාට ලැබෙන සංවර්ධනධාරින් හැටියට. ඒතර එයාව ගුරු සේවයට ගන්න අවුරුදු 3ක පරිවාස කාලයක් සහ ඒ 3 තුලදී ජාතික අධ්‍යාපන ආයතනයේ පිරිනමන පෝස්ට් ග්‍රැජුවට් ඩිප්ලෝමා ඉන් එඩියුකේෂන් කියන ඩිප්ලෝමාව සම්පූර්ණ කරන්නේ. ඒකට තමයි ඒගොල්ලෝ ගුණාත්මක වශයෙන් ගුරුවරයෙක් බවට පරිවර්තනය ගැන්වීමේ ක්‍රමවේද අධ්‍යාපන මනෝවිද්‍යාව මේ ඔක්කොම මේගොල්ලෝ ඔන්ලයින් සහ මේ මධ්‍යස්ථානවල පුහුණුව ලබා දෙනවා. එවැනි පිරිසක් තමයි අපි පන්ති කාමරයට යවන්න ඕනේ. මොකද නැත්තම් ඒ අධ්‍යාපනය සාර්ථක කරන්න අමාරුයි. උපාධාරික වෙච්ච පමණින්ම උගන්නන්න පුළුවන් කියලා අපිට කියන්න බෑනේ. ඒව ගුරුවරු බවට පරිවර්තනය කරන්න ඕනේ. එහෙම නැත්තම් අසාධාරණ වෙන්නේ කාටද? දරුවන්ට. ඉතින් ඒක නිසා අපි ඔය තීන්දුව ගත්තේ ඒකයි. එතකොට දැන් මේ මෙතන දැන් 22000 උතර පිරිසක් පාසල්ල අනුයුක්ත කරලා තියෙනවා කාර්යාල සහ ඒ ආදි වශයෙන්. ඉතින් එතකොට අපේ 40 වයස තීන්දුව කළේ අපි නෙමෙයි රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් එව්වේ. රජයේ සේවයට 45න් බඳවා ගන්නවා. හැබැයි ගුරු සේවයට ගන්න ව්‍යවස්ථාව අනුව 35ට අඩුවෙන් නමුත් 40 අපිට ගෙනව අර හේතුව නිසා. ඉතින් අපි යනවා ගැසට් නිවේදන නිකුත් කළා ආයතුම්පත් කැඳවලා විභාග ප්‍රශ්න පත්‍ර සකස් කළා විභාග මධ්‍යස්ථාන සකස් කළා ඇඩ්මිෂන් කාන්සුත් යවලා තිනකොට තමයි තව පිරිසක් ගියේ මේ අය අතරින් ඒ අයට 45 දක්වා අවසර දෙන්නයි කියලා හිටන් විභාගයට පෙනී සිටින්න. දැන් 45 වෙනකන් විභාගයට පෙනී ඉන්න ඉඩ දීමෙන් සිදුවන්නේ අවුරුදු 3ක් පරිවාසයනට 48ක් වෙන වයස. එතකොට කොහොමද රජයේ සේවය ස්ථිර කරන්නේ? එක දෙවෙනි කාරණය අපි විද්‍යාපීඨ වලට ගන්න උසස් පෙළ විභාගයේ ඊට පෙර ආතුම් වර්ෂයේ ප්‍රතිඵල වලින් අවුරුදු 19 20න් ළමයි. ඒතර ඒව පුහුණු කළා තමයි අවුරුදු 3කින් දක්ෂම ගුරුවරු කණ්ඩායම හැටියට පාසල් වලට එන්නේ. එතකොට මේ වයස මුහුකුරාගේ පිරිසක් අපිට වෙනවා අර මට්ටමෙම පුහුණු කරන්න. ඊළඟ පුහුණු කළත් සේවය යෙදෙන්න පුළුවන් කාල සීමාව ඉතා සීමිතයි. ඒ නිසා තමයි මේ අවස්ථාව දුන්නේ. දැන් මේකේ වර්ණයක් තියෙන්න බෑ තෝරා ගැනීම. මේකට දෙන්නේ බුද්ධි පරීක්ෂණයක්. ඒතොර බුද්ධි පරීක්ෂණයදී මේක හැමදාම උපාධාරින් බදවා ගන්නකොට කරන දෙයක්. පළාත් මට්ටමින් පරීක්ෂණයක් තිනවා 35ට අඩුවෑගෙන් ලකුණු 90 බදවා ගන්නවා විෂයන් 90. දැන් ඕනම විෂයක් බදවාගෙන අපිට බෑනේ. අපි හිතමු නීති උපාධියක් කියලා. දැන් නීති උපාධාරියෙක් මොනවද පාසලේ උගන්වන්නේ? එකේ සිට උසස් පෙළ දක්වාම විෂයක් නෑ උගන්වන්නේ. එයාගේ උපාධිය ප්‍රධාන විෂයන් අනුව තමයි විෂය වර්ගයේ තීන්දුව කරන්නේ. ඒතර මේ තෝරා ගැනීම මේ පරීක්ෂණයට පෙනී හිටියම දන්නවා බුද්ධි පරීක්ෂණේ. ඊළඟට සමුක පරීක්ෂණයක් තියෙනවා. ඒකේ ලකුණු ගන්න ඕනේ. එතකොට ඒකේ ලකුණු ගන්න පුළුවන් ඔය යම් ආකාරයක පාසල් වල හිටියනම් පිරිස. ඒකට වඩා ටිකක් පහසුවක් ලැබෙනවා අනිත් අයට වඩා. එතකොට ඒ නිසා තමයි මේ ක්‍රම දෙකම දැක්මේ එයාට ඒ අවශ්‍ය මේ යම් සහනයක් එතනත් ලැබෙනවා. එතකොට මෙහෙම කීප එක තමයි මේ තහනම් නියෝගයේ ලැබුණේ යම් පිරිසක් ගියා අධිකරණයට ඒගොල්ලන්ට 45 දක්වා ඉඩ දෙන්නයි කියලා. හැබැයි ඊට සති දෙකකට කලින් එක් විනිශ්චයසෙනේකින් ඒ පෙස්සම ප්‍රතික්ෂේප කළා. හැබැයි මේ කාරණයත් එක්ක තව කරුණු කීපයක් ඒගොල්ලෝ තිනවා. ඒවත් සලකලා බලලා වෙන්න ඇති. විභාගයේ පවත්වන තිබුණ සෙනසුරාදා බ්‍රාස්මදා විභාගය තහනම් කළා. දැන් ඒකට නීතිපතිගේ උපදෙස් අනුව අපි යම් ආපහු ආයුධම් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ආකාරයෙන් මේ නඩුවේ යම් සමතයකට ඉන්න ඒ ආවහම පස්සේ ඉතාම කඩිනමින් නැවත විභාගය පවත්වලා අපි මේ පිරිස බඳවා ගන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. ඔව් ඇක්ටිවිටි බේස් ඔරල් ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එක ඉන්නේ අපේ රටේ ඉංග්‍රීසි භාෂාව උගන්වන්නේ 3 වෙනි ශ්‍රේණි ඉඳලා. අපි දැන් බලන්න ජාත්‍යන්තර පාසල් වල ළමයි සෑහෙන ප්‍රමාණයක් යනවා 350කට වැඩිය තිනවා. ඒගොල්ලෝ පළවෙනි ශ්‍රේණියේ ඉඳලා ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබනවා. ඉතින් මෙහෙම වෙනකොට වෙන්නේ අපේ අතිබහුතරයක් රජයේ පාසල් වල දරුවන්ට ප්‍රධාන පාසල් නම් කොහොම හරි මැනේජ් කරගන්න ඕන. නමුත් අපි තුමු ඈත ගම්බද ප්‍රදේශයක කොළඹ නගරයේ වෙන්න පුළුවන් මට්ටක් කුලිය මූදර වගේ ප්‍රදේශ වෙන්න පුළුවන්.
ඒ දරුවන්ට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ කිසිම අවබෝධයක් එන්නේ නැහැ තුන ශ්‍රේණියට යන. ඒගොල්ලෝ පහු වෙලා පටන් ගන්නවා. ඒ නිසා අපි දැන් සාමාන්‍යයෙන් ප්‍රාථමික අධ්‍යාපනයේ ඉංග්‍රීසි භාෂාව මාධ්‍යයක් හැට යොදා ගන්න බෑ අනුකම්ප ව්‍යවස්ථාවේ තිබෙන භාෂා පිළිබඳව ඡේදයක් නිසා. ඒ නිසා තමයි හයින් උඩ උගන්වන්නේ. ඒ නිසා අපි පළවෙනි ශ්‍රේණියෙන් ක්‍රියාකාරකම් පදනම් කරගෙන ඉංග්‍රීසි භාෂාව භාවිතය දවසකට එක පීරිට් එකක් ගන්න යනකොට ළමයි ගෙදර ගිහිල්ලා ඉංග්‍රීසි කාටුන් එකක් බලුවා යම් අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. මේකට හුරු වෙනවා. අනිත් එක ලැජ්ජාව බයක් නැහැ, වරදුනට බයක් නැහැ නේද? නමුත් හිනා වෙන්නනේ බලන් ඉන්නේ ඉංග්‍රීසි වරදුනොත් එමේ. හැබැයි ඉංග්‍රීසි කොච්චර වරද්දනද මේ ඉංග්‍රීසි පටන් ගත්ත රටේ. ඉතින් ඒක නිසා මේ තියෙන එක තත්ත්වය වෙනස් කරන්න ඕනේ. ඊළඟට එතකොට පළවෙනි අවුරුද්දේ පටන් ගන්න ගුරු 13400ක් ට්‍රේන් කළා තුන අපි මේක ඉවරනකොට දෙවෙනි ශ්‍රේණිය පටන් ගන්නවා. තුන හතර පහේ පොත් අපි ටිකක් ඉහළට ගේනවා. බ්‍රිටිෂ් කවුන්සිල් එක වගේවත් අපිට උදව් කරනවා. එතකොට අපිට ජාත්‍යන්තර පාසල් වල ගිහිල්ලා අවුරුදු 5කින් 6ට එන ළමයින්ගේ මට්ටමට අපේ පාසල් පද්ධතිය ළමයිට හිමීට ගෙන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක අපි 6 තොරතුරු තාක්ෂණය අපි විශාල වශයෙන් මේ අද තියෙන යල්පැන ගිය විෂය නිර්දේශයන් වෙනුවට අපි අප්ඩේට් කරනවා ජාත්‍යන්තර මට්ටමට ගේන්න. ඉංග්‍රීසි භාෂාවයි තාක්ෂණයට ප්‍රමුඛතාවය දීලා තින්නේ ඒක වඩා පහසුවෙන්. මොකද අද ලෝකයේ ඉන්න සමාජයේ ඉන්න සමාගම් ඉන්න තැනට මේ දරුවෝ ටික ගේන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මේ අධ්‍යාපන අමාත්‍යාංශයක් තීන්දුව ගන්න ජාතික ප්‍රතිපත්තියක් ඇට මුළු රටේම ක්‍රියාත්මක වෙන්න. ඉතින් ඒ නිසා තමයි ඇක්ටිවිටි බේස් ඉංග්‍රීසි එක පටන් ගත්තේ. නෑ නෑ දැන් ප්‍රාථමික අංශයේ දැන් ග්‍රේඩ් 1 කියලා ගත්තාම ඒ පීරියඩ් සර දැන් ඉහළ පන්ති වල වගේ වෙන්නේ නැහෙනින් ගණිතය ඉංග්‍රීසි සිංහල කිය. නමුත් මේක ඇක්ටිවිටි බේස්. ඔය එකම ගුරුවරයානේ සාමාන්‍යයෙන් පළවෙනි ශ්‍රේණිය හුඟක් වෙලාට ඉගෙන ගන්න දැන් විෂයන් වලට එනකොට තමයි මාරු වෙන්නේ. හැබැයි ගුරුවරු ටික පුහුණු කළාම අපිට වඩා ලේසි. මොකද එයාගේ දැන් පරිසරය ගැන යම් කාලච්ඡේදයක් වෙන් කරනවා. චිත්‍ර නැටුම් සංගීත වැනි සංස්කෘතිය වලට මේ ප්‍රයිමරි වල. ඒතර භාෂාන් වලට තියෙනවා. ඒතර ඒකේ ඉංග්‍රීසි භාෂාව උදේ පන්ති කාමරයට ගියාම ගුරුතුමිය ඕ වැඩි හරියක් කියන්නේ ගුරුතුමියනේ. ප්‍රාථමිකංශයේ එතකොට ඒගොල්ලෝ කෙලින්ම ගුඩ් මෝර්නින් චිල්ඩ්‍රන් කියලා පටන් ගනි ළමයි ගුඩ් මෝර්නින් ටීචර් කියලා පටන් ගනි ප්ලීස් ස්ටෑන්ඩ් අප් කියයි එහෙම භාවිතයෙන් පටන් ගන්නවා. ඉතින් මේකේ පන්ති කාමරෙන් එළියට ගියාම දුවපැන සෙල්ලම් කිරීම ඒවා එතකොට භාවිත වෙන වචන. හරි ඊළඟ පරිසරය මේ විදිහට ගියාම ඒ භාවිතයෙන් ඒගොල්ලෝ මේ භාෂාව පිළිබඳව මේ ප්‍රායකව ඒගොල්ලෝ බීඑස් එක ගිහිල්ලා හැමෝම එක මට්ටමට මේක එනවා. ඉතින් අපි මේක යම් මාස 3ක් විතර යනකොට අපි බලනවා ඉවැලුවේෂන් එකක් කරලා දැන් කොයිතරම් දුරට ගහගත්තද අඩුපාඩු කම් මොනවද. ඉතින් මේ පාඨමාලා සකස් කරලා තින්නේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික අධ්‍යාපන ආයතනයේත් අදාළ අධ්‍යක්ෂකවරු ගුරු උපදේශකවරු සයගොලන්ගේ කෝඩිනේටර්ස්ලා. ඉතින් අවශ්‍ය උපදෙස් තිනේවා ඒගොල්ලෝ වරින් වර බ්‍රිටිෂ් කවුන්සිල් වැනි ආයතනවල කොහොමද ජාත්‍යන්තර මට්ටම් වෙන්නේ ඒගොල්ලන්ගේ වර්ක් බුක්ස් කොහොමද තියෙන්නේ ඒවා 3ට 4ට එනකොට එතෙන්ට යාවේ. ඉතින් දැන් බලන්නකෝ අපේ ජාත්‍යන්තර පාසල් වල හරි කේම්බ්‍රිජ් එකේ වර්ක් බුක් එක භාවිත කරන්නේ ග්‍රේඩ් 1 ඉඳලා අපේ ළමයි මුකුත්ම නැහැ. ඉතින් අපි කවදා හරි කොහෙන් හරි පටන් අරන් මේක ගේන්න ඕනේ. මේ අභියෝගයක්. නමුත් අපේ අධ්‍යක්ෂකවරු පළාත් බලධාරීන් නේද ගුරුවරු ඉතාම උනන්දුයි මේ වැඩමුළු වලට සැසි වලට සම්බන්ධ වුණා. ඉතින් මමත් යනවා බලන්න ජාතික උත්සව නැහැ. නමුත් මත් ඉස්සුවෙන් ඉඳලා ප්‍රයිමරි පාසලකට දෙකට ගිහිල්ලා බලනවා කොහොමද මේ වැඩේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපේ පළාත් මට්ටමිනුත් ආණ්ඩුකාරවරු පොඩ්ඩක් සම්බන්ධ වෙවි. ඊට පස්සේ අපි අගෙයිමක් කළා ඒ තුරුටික ඉස්සරහට යනවා. ඒව ඔක්කොම එනවනේ. දැන් බලනකෝ දැන් ක්ලාස් එකේ දේශනයක් දෙනකොට ළමයි 40ක් තියලා 45ක් ඊට වඩා මේගොල්ලෝ ගෲප් වුණාම එක්කෙනෙක්වත් මගහැරෙන්නේ නැහැ. ඊළඟට මොකද්ද ඉගෙන ගන්නෙ? ටීම් වර්ක්. කණ්ඩායමක් හිටලා වැඩ කරන්නකෝ. නැත්තම් මොකද වෙන්නේ? පහසින් ඉන්නට එනකොට තනිකර ආත්මార్థකාමී. නෝට් එකක්වත් දෙන්නේ නැහැ ළමෙක් දවසක් පාසල් නොගියොත්. වැලියුස් ඉබේටම එනවා. ඔයක තමයි. ඔය වැලියුස් උත් එක්ක. ආ. කොස් බලන්නේ නැහැ. ඒක නවත්තලා. බස් එක යනකොට අයිස්ක්‍රීම් කාලා දාලා ටොපි කොල දාලා බිස්කට් මේ කවුද? නෑ ගුගුරි කොක් කියලා නේද? අනිමන්ද මේ පස්ස ගන්න. ඔන ඒක තමයි. දැන් අත්වශයෙන්ම ওই ජපානේ වගේ රටවල් වල පෙර පාසලේ ඕක පටන් ගන්න. ඉතින් අපි ප්‍රයිමරිකේ මේවා එනකොට ඒවා ඩිසිප්ලින් වෙලා එහෙම ඒවි. ඉතින් ස්ටීම් එඩියුකේෂන් එකේදී යොමු කරනවා මේ වගේ වැලියුස් වලට එකතුල යනවා. ඔය හැමදේම යනවා ප්‍රායකව.
චාරිතවර්ධනය පුරවැසි භාවය තිස්සේකනේ පළාත් නමයට ගන්න. එතකොට පළාත් නමේ එකට ලින්ක් වෙනවා. එකට සම්බන්ධ වෙනවා. සූමෝස්සේ. එතකොට මේ ප්‍රධාන වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ පැනල් ඩිස්කෂන්ස් ටික මේ මේ ෆ්‍රේම්වර්ක් එක තුල යන්න. අපි එතන මේක හඳුන්වා දීලා. එතනින් පස්සේ අපි ටීම් හදනවා පළාතෙන් පළාතට කලාපෙන් කලාපයට හදලා හිටන් පාසල් කරා ඉස්සරහට යනවා. ඔව් 10145ටම ඒකේ අර හයෙන් උඩ පන්ති ටික තියෙනවා ඔක්කොටම යනවා. ඒ කියන්නේ පාසල් 5000කට විතර මේක ක්‍රියාත්මක වෙනවා. ප්‍රධාන විභාග පැවැත්වීමේ කාලසටහන අපි දුන්නා. හැබැයි දැන් උත්තර පත්‍ර පරීක්ෂා කිරීම පමාවීමෙන් තමයි යම් වෙනසක් වෙනව නම් වෙන්නේ. ඉතින් ඒක තවම කරගන්න අපි වැඩ කරනවා. දැන් දැන් වෙනදාට උත්තර පත්‍ර පරීක්ෂා කිරීමෙන් පස්සේ තමයි ප්‍රායෝගික පරීක්ෂණ පටන් ගන්න. හැබැයි දැන් දැන් ඒක ප්‍රමාද වෙච්ච නිසා ප්‍රායෝගික පරීක්ෂණ පටන් ගත්තා. එතකොට ප්‍රායෝගික පරීක්ෂණ තියලා ඉවරයි. එතකොට උත්තර පත්‍ර පරීක්ෂා කළාම තියෙන ලකුණු ටික එකතු කරලා ඒ අවශ්‍ය ටික කරන එක විතරයි. දැන්ට සැලසුම් කළා තියෙන්නේ මේ මාසේ අපි බලමු උත්තර පත්‍ර මොකද විභාග දෙකක් අතර යම් කාලපරාසයක් විභාග දෙපාර්තමේන්තුවට අවශ්‍යයි. ඒක නිසා ඒ කාලපරාසය දීලා එතෙන්ට යන්න ඕනේ. ඒක තීන්දුව වෙන්නේ කොයිතරම් කඩිනමින් උසස් පෙළ අවසන් කරගන්නවද කියන කාරණේ මත. ඉතින් අපි පුළුවන් තරම් විභාග දෙපාර්තමේන්තුව උත්සාහ කරන්නේ මේ කාලය ඉක්මවා යන්න උදී හැකි ඉක්මනින් ඒක තමයි ප්‍රායෝගිකව ඒව ඉස්සරහට ගත්තේ. ඒතර මේ වෙලায় කාලිනාස් වෙන්නේ නැහැ නේ ප්‍රායෝගික පරීක්ෂණ ටික කරන්නේ. පෙළපොත්වල අවශ්‍ය සියලුම දේ 55% පෙළපොත් මම හිතන්නේ මිලියන ගාන මට මතක නැහැ කොච්චරද කියලා 55% පෞද්ගලික අංශේ බාර අරන් තිබුණේ. ඒ 55ම මම හිතන්නේ 55න් 52ක් වගේම දීලා ඉවරයි. ඒවා බෙදහැරීමට යවලා තිනවා. අපේ ගබඩාවට ඇවිල්ලා යන්නේ පිටිපන. එතකොට ප්‍රින්ටින් කෝපරේෂන් එකේ 45න් මේ වෙනකොට 135ක් විතර මුද්‍රණය කළා අවසානයි. විශේෂයෙන්ම ප්‍රයිමරි 1-5 සියලුම පොත් මුද්‍රණය කළා අවසාන කළා යවලා තිනවා. ඊළඟට 10-11 සම්පූර්ණයෙන්ම යවලා තිනවා ප්‍රින්ටින් කෝපරේෂන් එකේ ප්‍රින්ට් කරපු ඒවා. සමහර ඒවා මේ පාර්ට් 1 2 එහෙම තියෙනවා. ඔය බාස්කට් වල ඒවා පාර්ට් 1 ටික ඔක්කොම දීලා තිනවා. එතකොට 17 වෙනිදා පාසල් පටන් ගන්න වෙලාවෙන් දු සියල්ල බෙදලා හැරලා අවසාන වේවි. නෑ ඉවර ඉවර කරන්න වෙලාවක් නෑනේ. මොකද හේතුව රට පුරාම යනවා. දැන් උදාහරණයක් වශයෙන් නිලැඳුම් ගන්න. නිලැඳුම් ගත්තොත් පළවෙනි නැව යාපු කොරස අපි ඉස්සලාම ඇරියේ යාපනේ උතුරු පළාත නැගෙනහිර උතුරු මැද. ඊට පස්සේ ආව ටික ඌව මධ්‍යම දකුණ දුෂ්කරේ වට මුලින්ම යවුවා. ඒක සම්පාගාර දෙපාර්තමේන්තුවේ ලොරි වලින් බෙදන්නේ. දවසට ලොරි ලොඩ් 15ක් 20ක් සපෝස් කන්දෙන් පිටත් වෙනවා. ඒත් ඒකෙන් ගෙනාපු ඒවා ටික සෝට් කරන්න ඕනේ. තෝරන්න ඕනේ වයස් කාණ්ඩ අනුව. ගැහණු පිරිමි අනුව. සෝටින් කර කර යවනවා. ඉතින් අපි ආරම්භ කළා. දැන් ඒ වැඩේ දිගටම යනවා. අප්‍රේල් මාසේ 17 පාලක සල් දැන් තව දැන් මේ සුමාන නිරුණම දවස් දෙකයිනේ පාසල් තියෙන්නේ 3-4 විතරයිනේ. ඊට පස්සේ නිවාඩු. නිවාඩු කාලෙත් මේවන් ටික බෙදෙනවා. එතකොට 17 වෙනකොට සියල්ලම ගිල්ල ඉවරයි. මේ අත්‍යවශ්‍ය පොත් ටික සම්පූර්ණයෙන් බෙදහැරීමේ කටයුතුට දීලා තියෙනවා. නෑ එහෙම නියෝග අපි යවන්නේ නෑ. මම ඒ පරණ පොත් පාවිච්චි කරාවේ සුමානයක් විතර. සුමානයක් දැන් පොත් කිලුටුනෙත් නෑනේ නේද? ඇයි 50ක් ගෙදරනේ හිටිය දරු පාසල් ගියේ නෑනේ 2021-22 කොවිඩ් හින්දා. ඊට පස්සේ ගිය අවුරුද්දේත් රටේ තිබිච්ච තත්ත්වය නිසා මේ සෑහෙන ප්‍රමාණයක් කාලය ආපතේ ගියා. ඉතින් පෙළපොත් දැන් සාමාන්‍යයෙන් අපේ ওই පෙළපොත් ඕනම් යම් 100% ප්‍රමාණයක් නැවත පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපි හැම අවුරුද්දකම අලුතෙන්ම හැම දිනකටම පොත් print කරනවා. ඉතින් ඒකේ අඩුවක් කළා නැහැ. ඒ පොත් ප්‍රමාණය වෙනදා වගේම print කරලා තියෙනවා. නමුත් ප්‍රාථමික මන්දිවල අරම පොත් ප්‍රචාර කෝලියව තමයි පළාත්වල ප්‍රාථමික මන්දිවල පොත් වෙන 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 ළමයින්ගෙන් ඉල්ලා ගන්න ප්‍රවණතාව වැඩි. තව සුමාන දෙයක් විතර බල්ලා මට කියන්න ඔය ප්‍රශ්නේ තියෙන තැන් තියෙනවා නම් අපි බල්ලා හිටන් යවන්න. ඔබතුමන්ලා අපි විවෘතයි. ඔබතුමන්ලට වාර්තා වෙනවා නම් යම් යම් ප්‍රදේශවල පොත් බෙදීමේ අඩුවක් තියෙන වෙන සත දෙකකින් පස්සේ. දැන් බෙදීගෙන යන්නේ. අප්‍රේල් මාසේ 17 පටන් ගන්න අවස්ථාව වෙනකොට එහෙම අඩුවක් තියෙනවා නම් කරුණාකරලා අපි දුරකථන අංකයක් දෙන්නම් ප්‍රසිද්ධ කළා.
ඒකට දැනුම් දෙන්න ග්‍රන්ථ ප්‍රකාශන අංශයයි නිලඳුම් බෙදීමේ අංශයටයි. එතකොට ඒගොල්ලෝ වහම ක්‍රියාත්මක කරලා හොයලා බලයි ගියාද නැද්ද කියන කාර. මොකද මේවා ඉස්සෙල්ලා අර පලාතර ගිහිල්ලා කලාපෙට ගිහිල්ලා තමයි පාසල්ට යන්නේ. දැන් මම බලනකොට දැන් අද උදේ ගියා මම සම්ෘද්ධි බාලිකා විද්‍යාලයට. සියලුම පොලපත් ටික ලැබිලා. උදේ මං ගිය තැන් වල චෙක් කරනවා. ලැබුණද කියලා. ලැබිලා. मोड्यूल्स क्या यम पाड़ मोड्यूल कटीट निर्माण के लिए देना वा पास स्टीम क्या नीनी वेट स्टीम एडुकेशन के यम मूलधर्म सिद्धांत प्रायकव को कारण अवबोध के लिए मोड्यूल के मोड्यूल हदला पेता पैलट का नहीं अब मेक सुनाट गता हम मेक अंदुना दी मे किसी गटलू आपने अलुते संपत्त मानव संपत्त इन गुरूर में एक सस्य दिखा मैं थी इलांट तीन लैब्स दिखा पावचकर दमी पावच नौकर अरे इतकोट ये उन्न तिंट बड़क रहा दिन लक्ष अटाक देनो तब तुनाक देनो अट्टा कुलहक प्रमाण अके थिंक नन स्टेट कमती अति नमूद नमूद मे से नन स्टेट लोन संपूर्ण शिशु संख पीरें सीने स्लिटे ग्रीन यूनिवर्सीटी होराइजन एक नोतत्व इसरा पुल नन स्टेट सेक्रेटरी स्कूल कैलेंडर के कटे आनवा कोहम गया तवसान वशन सामान्य पहले विभाग विभाग है तीन अपे कैलेंडर अभी वासी आगे तीन पास रिविजन कर पद्धति अलसरां हर टाइम टेबल हर बड़क अना उपकार पंत उल्टे अन्न अमार विषयानी बुद्ध प्रश्न धरो पास धरो सह दिमापी पास विश्वास प्रश्न दिन ఏకట హేతు వెన్నే దా ఓకమ తమ విశ్వవిద్యాలయం తెన్నే ఇస్రాహడ ఎనోన నన్సే సెక్రెక ఇహలట ఎనో స్టేట్ సెక్రెకట వడ ఐ విశ్వవిద్యాలయం గెత్తే మా అవర్దు 6క్ కనకం ఎలియట ఎన్న అంబెన్నే పార్దికి గెల్ల కన్నుగ స్కాలా బటన్ ప్రహార వల్ట ఎల్ల వేళ తమై ఇన్నవెన్ని అనిత్ విశ్వవిద్యాలయం ఎల్లమంట ఓ కిసి ప్రశ్న అన్నే ఏగొల్లో అవృతున్న తునే పాఠమాల హరిట సెమిస్టర్స్ గాని ఇవరకల ఉపాధి అరగన ఎలియట ఇది మే తత్వే తీరుం గన్నోని ఇస్తా శిష్య ఐతివాస్కం గన్నోనే पूर्व ऐसी ऐतिहासिकम गोम हरी है भाई ये गण ने काग्यवत ऐतिहासिकम कड़करानी ने एक बोलाड़ उसी हाथ विनको अब भाई इला विनकोट ඔතකට එහා කී රටගෙන කෙ කුමාක්